ප්‍රෝටීන් වල වැදගත්කම ශක්ති ප්‍රභවයක් ලෙස. අපි කලින් කතා කරා කාබෝහයිඩ්‍රේට් උදව් වෙනවා ශක්තිය නිපදවන්න. සෛලවලට ගියාම ග්ලූකෝස් ඔක්සිජන් එක්ක ක්‍රියා කරලා ශක්තිය නිපද වෙනවා. කාබෝහයිඩ්‍රේට් හා මේදය අඩු වුණාම ශරීරයේ, අපි හිතමු ආහාර නොගෙන ඉන්නවා කියලා, ඒතර කාබෝහයිඩ්‍රේට් හා මේදය අඩු වෙනවා. ඒතර ආන් ශරීරයේ තියෙන ප්‍රෝටීන් ජීර්ණය වෙලා, ප්‍රෝටීන් දහනය වෙලා ශක්තිය නිපදවන්න පටන් ගන්නවා. ව්‍යුහාත්මක සංඝටක සෑදීමට, ශරීරයේ කොටස් සෑදීමට, ශරීරයේ සෑදීලා තියෙන කුඩාම එකකේ තමයි සෛලය කියන්නේ. ඉස්සරහා පාඩම් වල ඉගෙන ගන්නවා සෛල මිලියන ගාණක් හැදිලා එකතු වෙලා තමයි ජීවියෙක් නිර්මාණය වෙන්නේ. මේකේ තියෙනවා සෛල පටලය කියලා එකක්. ඒක හැදෙන්න ප්‍රෝටීන් උදව් වෙනවා. මීට අමතරව සත්ව දේහවල සම්බන්ධක පටකවල සංඝටකයක් ලෙස කොලජන් ප්‍රෝටීනය ඇත. කෙස්සා කුරුල් පිහාටු ආදී ඇති කෙරටීන් නම් ප්‍රෝටීන් වර්ගයකි. කෙරටීන් තියෙනවා. එන්සයිම ලෙස ක්‍රියා කිරීම, එන්සයිම් කියන්නේ ප්‍රෝටීන් වර්ගයක්. ජීවීන් තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා එන්සයිම මගින් උත්තේරණය කරනු ලැබේ. උත්පේරණය කරනවා කියන්නේ මොකේද? ඒ රසායනික ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරනවා. අන්න ඒ එන්සයිම හැදිලා තියෙන ප්‍රෝටීන් වලින්. හෝමෝන ලෙස ක්‍රියා කරන්නේ ප්‍රෝටීන්. ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතිය සඳහා වැදගත් වන හෝමෝන ප්‍රෝටීන් වේ. උදාහරණ සත්වයින්ගේ ඉන්සියුලින් හෝමෝනය, වර්ධක හෝමෝනේ. ඉන්සියුලින් වලින් කරන්නේ රුධිරේ ග්ලූකෝස් මට්ටම ඉහළ ගියාම ඒවා ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මාවිහා පේශිවල ගබඩා කරන එක. වර්ධක හෝමෝනයෙන් කරන්නේ ශරීරයේ වර්ධනය පාලනය කරන එක. ඊළඟට ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම, රුධිරයට ශුද්‍ර ජීවින් ඇතුළු වුණ රෝග හදන ශුද්‍ර ජීවින් ඇතුළු වුණොත් රුධිරයේ තියෙන සුදු රුධිරාණු මගින් ප්‍රතිදේහ නිපදවනවා. ඒ ප්‍රතිදේහ මගින් රෝගස්කාරක ශුද්‍ර ජීවීන් විනාශ කරනවා. අන්න ඒ ප්‍රතිදේහත් ප්‍රෝටීන්.